මැතිවරණ කොමසාරිස්තුමා කියලා තියෙද්දි පහුගිය මාර්තු මාසේ 6 වෙනිදා අමාත්‍ය මණ්ඩල චක්‍රලේඛයක් ඉදිරිපත් කරනවා සංදේශයක් ඉදිරිපත් කරනවා අග්‍රාමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කථානායකවරයා කැබිනට් අමාත්‍යවරුන් විපක්ෂ නායකවරයා රාජ්‍ය අමාත්‍යවරු සහ ඒහා සමාන තනතුරක් දන්න තැනැත්තන් විසින් තමන් දැනට දරනු ලබන තනතුරට හිමි වරප්‍රසාදයක් ලෙස හෝ කලින් දරූ තනතුර අනුව හිමි වන වරප්‍රසාදයක් ලෙස හෝ රජයේ විසින් තමන් වෙත ලබා දී ඇති නිල වාහන නිල නිවාස 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සිය දේශපාලන පක්ෂයේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිතා කරන්නේ නම් පාත් සඳහන් කොන්දේසි වලට අදාළව නිල වාහන හා නිල නිවාස භාවිතා කිරීම සුදුසු බවට යෝජනා කරමි කියලා. අර මැතිවරණ කොමසාරිස්තුමා කියන සීමාවට එහා ගිහිල්ලා රාජ්‍ය අමතිවරුන්ටත් මේ වරප්‍රසාද හිමි කියලා. අපි දන්න තරමට රාජ්‍ය අමතිවරු කියන්නේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෝ නෙමෙයි. දැන් පහුගිය ආණ්ඩුවේ දැන් මේ ආණ්ඩුවේ රාජ්‍ය අමතිවරු ඉන්න 40ක් විතර. මේ රාජ්‍ය අමතිවරු මැතිවරණ අපේක්ෂකයෝ. ඒ රාජ්‍ය අමතිවරුන්ට කිසිම ආකාරයෙන් නිල නිවාසෝ නිල වාහන මැතිවරණේ තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන්න මැතිවරණ අපේක්ෂකක හිටිර කඩතු ගන්න තමන්ගේ පක්ෂ ප්‍රවර්ධනය කරන්න පාවිච්චි ගන්න බෑ. යනාව තියෙන්නේ පාවිච්චි කරන වාහනයකින් රුපියල් ලක්ෂයක් ගාස්තුවක් කැබිනට් අමාත්‍යංශයට ගෙවන්න කියලා අදාළ ඇමතිවරේ. ඒ කියන්නේ මැතිවරණයට වාහනේ පාවිච්චි කරන්න පුළුවන් රුපියල් ලක්ෂයක ගාස්තුවක් ගෙවන්න තියෙනවා. ඒ වාහනයට ඇමතිවරේ හැඩියට වාහනේ පාවිච්චි ගන්න ලැබෙන සියලු වරප්‍රසාද ඉන්ධන දීමනාව සහිතව ඒව ලබාගෙන රාජ්‍ය අමතිවරයෙක් නම් සාමාන්‍යයෙන් රාජ්‍ය අමතිවරේ ඉන්ධන දීමනාව ලොක්කමටි ගන්න 250,000කට ආසන්න ප්‍රමාණයක්. රාණ්ඩුවෙන් 240,000ක් හරි 250,000ක් හරි අරගෙන ඒකෙන් ලක්ෂයක් ගෙවන. තමන්ට චන්දිර වාහනේ පාවිච්චි කරනවා. රාජ්‍ය අමතිවරුන්ට වාහන පාවිච්චි ගන්න අයිතියකුත් නැහැ. ඔවුන් සාමාන්‍ය පුරවැසියෝ. අපි වගේම අපේක්ෂකයෝ. හැබැයි යාට ආණ්ඩුවේ අමාත්‍යංශ වාහනේ පාවිච්චි කරන්න පුළුවන්. වාහනේට ආණ්ඩුවෙන් තෙල් ගහනවා. තෙල් ගහලා ඒ ලැබෙන ඉන්ධන දීමනාව ලබා ගන්නවා. ඒක 2 ලක්ෂයකට වැඩි ගාණක් හම්බෙනවා. ඒකෙන් ලක්ෂයක් ගෙවන. එතකොට ආණ්ඩුවේ සල්ලිම ආණ්ඩුවට ගෙවලා තියෙන අන්තිමන. සමහර ඇමතිවරු ඉන්නෝ එක්කෙනා එක වාහනේ වෙනුවට වාහන 7-8 පාවිච්චි කරනවා. එන්න එක වෙලාවට එක වාහනෙන් උනාට ඔවුන් ආමාත්‍යංශ වාහන බාර දීලා නැහැ. මම මේ කියන්නේ කැබිනට් ඇමතිවරු නෙමෙයි රාජ්‍ය ඇමතිවරු. ඔවුන්ට මැතිවරණ නීතිය අනුව වාහන පාවිච්චි ගන්න බලයක් නැහැ. අපි හිතමු එක්කෙනෙක් එක වාහනයක් පාවිච්චි කරනවා කියලා. එහෙම කරන්නේ නැහැ. එක්කෙනෙක් එක වාහනයක් පාවිච්චි කරත් ආසන්න වශයෙන් අර ලක්ෂය ගෙවලත් තව 140,000ක් පමණ ඉතුරු කරන්න පුළුවන්. ඒ වරප්‍රසාදි නැති කරොත් රාජ්‍ය අමතිවරුන්ට වාහන අයිති නැහැ කියලා ආණ්ඩුව තීරණය කරොත් රුපියල් 5000 ඒවා එක වාහනයකින් ගෙවන්න පුළුවන් පවුල් 48කට. ඇමතිවරු 40ක් විතර මේ විදියට නීති විරෝධී විදියට මැතිවරණ නීතියට පටහැනිව මේ වාහන පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් ඒ වාහන ටිකට ගෙවන ඉන්ධන දීමනාවල් නතර කරෝතින් ඒ වාහනේ ආණ්ඩුවට ගත්තොත් අමාත්‍යංශයට ගත්තොත් ආණ්ඩුවට පුළුවන් පවුල් 4900කට රුපියල් 5000 ගන්න දෙන්න. මං කියන්නේ එතකොට ආණ්ඩුවට සල්ලි නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. ආණ්ඩුව තමන්ට ඕන වැඩේ කරගන්නවා. ඒකට චක්‍රලේක ගහනවා කැබිනට් පත්‍රිකා දානවා ඒව අනුමත කරගන්න ජනතාව දන්නෙත් නැහැ. අපි අහන මේ රටේ ජනතාවගෙන් ඕගොල්ලෝ කවුරුද දන්නවත් දැන් මේ මාර්තු 26 වෙනිදා තමන්ගේ පක්ෂ ප්‍රවර්ධනය කරන්න තමන්ගේ අපේක්ෂකත්ව ප්‍රවර්ධනය කරන්න රාජ්‍ය මැතිවරුන්ටත් නිල නිවාස නිල වාහන තියාගෙන ඉන්න පුළුවන් ඒකට අදාළ වරප්‍රසාද ඔක්කොම තාමත් පාවිච්චි ගන්න පුළුවන් කියලා කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාවක් අනුමත කරගත්තා කියලා ඒවා මේ රටේ මාධ්‍ය වල පෙන්නනවද මේක තමයි ඇත්ත தත්තේ යාණ්ඩුව සල්ලි නේ රුපියල් 5000 දෙනකොට දෙන්නේ ඇඟෙන් ඇටයක් ගලවලා දෙනවා වගේ මැතිවරණ කොමසාරිස්තුමා මේ පිළිවෙල පියවරක් ගන්න ඕන